ලංකාවේ ක්‍රීඩකයෝ මේ මුළු ලෝකෙම ඉන්න ක්‍රීඩකයන් එක්ක එක හා සමාන එක තලයේ තියන්න පුළුවන් මම දැඩි ලෙස විශ්වාස කරනවා. ඇත්තටම තමනාසලා දන්නවා ගොඩාක් දේශගුණික හේතුන් ගොඩාක් බලපාලා තිනවා මුළු ලෝකෙම දේශගුණික තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. ප්‍රෙඩික්ෂන්ස් ඔක්කොම කනපිට හැරිලා තියෙන ලාවක ඒකම යටිතල පහසුකම් දිනු කිරීමේ විශේෂ ව්‍යාපෘති කීපයක් යනවා. ඒ අදාළ පිටපලාත්වල තිබෙන ක්‍රීඩාංගණවල ඒ එකම විශේෂ වැඩපිළිවෙලක් අලුත්ෙන් අපි නිර්මාණය කරලා තියෙනවා. ක්‍රීඩකයන්ගේ වැඩපිළිවෙලක් කොළඹ අලුත් පිරිස් ආදේශ වෙලා තියෙනවා. ක්‍රීඩකයන්ව ශක්තිමත් කරවන්න දිරිගන්වන්න ඉතින් ඒ වැඩපිළිවෙල ඔක්කොටම බාධාවක් නොවෙන්න තමයි අපි ඒ කටයුතු හුඟක් තියෙන්නේ. නමුත් අදහස් ඇවිල්ලා තියෙනවා සමහර ක්‍රීඩාංගණ සූදානම් වෙච්ච ගමන්ම පිටපලාත්වලටත් ගිහිල්ලා ඇෆ්ගනිස්තාන් ටුවර් එකේ බොහෝ දුරට පිටපලාත්වල ගහන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අවස්ථාව ඉදිරියේදී උදා වෙයි. එහෙම නැතුව අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ලංකාව පුරාම විසිරී සිටින අයට අපි බලන්න ඒ අවස්ථාව අරන් දෙනවා, අනිවාර්යයෙන්ම ලබා දෙනවා. එහෙම නැතුව විශේෂත්වයක් කොළඹට නැහැ. ඉතින් ඒ නිසා මං හිතනවා ඉදිරියේදී අනිත් පැතිවල ක්‍රීඩාංගණ වලටත් ගිහිල්ලා අපිට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙයි කියලා. මේ වගේ සෝෂල් මීඩියා බලන්නේ නැති එක මං ක්‍රීඩකයන්ට ඇත්තටම ගෞරව කරනවා. මේ ඩිස්ටර්බ් කරන එක මේ ළමයිට මේ අපේ ක්‍රීඩකයන්ට දැන් මාස ගාණක් දැන් ඉස්සරහට තියෙන කියලා අද මට මමත් බලන්නේ නැහැ. නමුත් මගේ වටේ පිටේ ඉන්න සේවක පිරිස් ඇවිල්ලා ඒක දැක්ක මේක දැක්ක කියලා පෙන්නකොට මම දැක්ක අදත් ඩිස්ටර්බින් නිවුස් ලංකාවේම අපේ අය ගහලා තියෙන තරමක් 99ට ඇඹරි දින්න කියලා කණ්ඩායම. මේ ලංකාවේ ක්‍රීඩකයෝ මේ මුළු ලෝකෙම ඉන්න ක්‍රීඩකයන් එක හා සමාන එක තලයේ තියන්න පුළුවන් මම දැඩි ලෙස විශ්වාස කරනවා. මටත් දැනුමක් තියෙනවා මං කියනකොට ඒක හදවතින්මයි මං කියන්නේ. නමුත් මේ ලංකාවට වෙලා තියෙන්නේ නොයකුත් අනිත් අයගේ තියෙන එජෙන්ඩාස් අනුව මේ ළමයි මානසිකව වටන එක. ඉතින් ඊයේ අවසන් පෙළේ පිතිකරුවනුත් බය නැතුව ගහපු හැටියට අපිට දැක්කා අඩුපාඩු තියෙනවා. ඒගොල්ලන්ට අපි මානසිකත්වයේ හදලා ඉස්සරහට එන්න හදන්න විතරයි තියෙන්නේ. ක්‍රිකට් උගන්නන්න බෑ. මේ ළමයි මේ ක්‍රීඩකයෝ අවුරුදු 12 13 ඉඳන් හොඳම ක්‍රීඩකයෝ නිසා තමයි අද උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ කට්ටියට ක්‍රිකට් නෙමෙයි උගන්නන්න තියෙන්නේ. ඒගොල්ලන්ට තැනට සුදුසු විදිහට හැසිරිලා ඒ කියන්නේ මානසිකත්වයේ වටන්න නැතුව උදව් කරොත් තමයි ඒගොල්ලන්ට ගහන්න පුළුවන්. ඒ නිසා මම මාස කීපයකින් ඔබතුමා ආපු එකට මට හිතෙනවා මාස 6කින් මේ ඇමචරිෂ් මේ කණ්ඩායමක් නෙමෙයි මේගොල්ලන්ට අපේ දෙවියෝ බුදුන්ගෙන් පීඨෙන් ගිහිල්ලා මේ මානසිකත්වයේ මේ ටිකේ අපි වටන්න නැතුව හදාගත්තොත් ඕනම ප්‍රබල කණ්ඩායමකට අභියෝග කරලා ඒ කප් එකත් අරන් ලංකාවට එන්න පුළුවන් පිරිසක්. ඉතින් ඒ නිසා ඒක තමයි පණිවිඩය මට දෙන්න තියෙන්නේ. අනිත් එක මේ ක්‍රීඩකයන්ට බෑ තව ක්‍රීඩකයන්ට එන්න කියලා ආරාධනා කරන්න. මේ වගේ පාටි එකක් නෙමෙයි ඒක සිලෙක්ටර්ස්ලගේ වගකීමක් හොයාගන්න අය. එතකොට අපෙන් විශාමගත්ත ක්‍රීඩකයන් නැවත කැඳවීමක් එහෙම වෙන්නේ නැහැ. ඔබතුමාට මම ඒක කියන්නේ හරියට පණිවිඩයක් අපි රටට ගෙනියන්න ඕන පැහැදිලිවම. අපි අසාධාරණයක් කරන්නේ ක්‍රීඩාවට ආදරය කරන 22 කෝටි 22ක් ජනතාව සියලුම දෙනා ක්‍රිකට් ගැන දන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ඕපදූප බලලා නොයෙකුත් මත මතාන්තර හදන් තිනවා. මේ ළමයි නරකයි, මේ ක්‍රීඩකයෝ හැසිරෙන්න දන්නේ නැහැ, ඒගොල්ලෝට මේවට ආදේශ වෙන්නේ නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ 100%ක් අපි ඒවට වැඩපිළිවෙළවල් දාලා තිනවා. ඒගොල්ලෝ ආදේශ වෙනවා. ඒගොල්ලන්ව රැක බලාගෙන ශක්තිමත් කිරීම, ධෛර්යමත් කිරීම තමයි අපේ යුතුකම වැඩිහිටියෝ වශයෙන්. මුළු ලෝකෙම එහෙමයි කරන්නේ. බංගලාදේශයේ පවා අඩු වශයෙන් ක්‍රිකට් ගහන, නේපාලේවත් මං හිතන්නේ, නේපාලේ දැන් පටන් අරන් යන භූතානේවත් ඒ වගේ ගැටයුතු කරන්නේ. මේක ලංකාවේ තමයි සිද්ධ වෙන්නේ. තමුන්නාන්සලා දන්නවා හේතු මොනවද කියලා. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට අපිට අර්ධ වශයෙන් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට Introducing NeosPay, a fun way to make payments from your Neos app. For the fun of paying, hashtag NeosPaid. ජාත්‍යන්තර ක්‍රිකට් එකේ අපිට අර්ධ සමාජිකත්වය ලැබිලා තියෙන්නේ. අර්ධ සමාජිකත්වය ලැබිච්චාම අපිට ලැබෙන ප්‍රතිලාභවල විශාල අඩුවක් තියෙනවා. ප්‍රතිපාදනවල, ප්‍රතිලාභවල අපිට ඒගොල්ලෝ ගන්න තීන්දුව තීරණවලට අපිට සහභාගී වෙන්න බෑ. අපේ සභාපතිතුමා ගියාම ඔබ්සර්වර් කෙනෙක් හැටියට මීටිමෙන් පිට අයිනෙන් ඉඳගෙන ඔබ්සර්ව් කරන්න පුළුවන්, කන්ට්‍රිබියුට් කරන්න බෑ. ඒකට ස්ට්‍රෙස් වෙලා අදහස් දෙන්න බෑ. ඒක අපිට විශාල අවාසියක්.
දැන් ඒ වගේ දේවල් වලට අපි දැන් කටයුතු කරගෙන යනවා. නව ක්‍රීඩා ඇමතිතුමාව හම්බෙන්න ආවා ICC එකේ ප්‍රධානීන් ගේ සතිය කොළඹට. ඇවිල්ලා එතුමා මම හිතන්නේ මම දැකපු හොඳම සාකච්ඡාවක්. ඉතාම ධනාත්මකව ඒ ඇවිල්ලෙන ICC මහත්තුරුන්ගේ විශ්වාසත්වය විශ්වාසනීයත්ව දිනු කරගන්න පුළුවන් විදිහට ඉතාමත් ලස්සනට පැහැදිලිවම නව ක්‍රීඩා ඇමතිතුමා ඒ ගැන කරුණු රජයේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමක් කරා. ඒ උත්සවය ඒ සාකච්ඡාව අවසන් වුණු පසු එතුමා ගියා ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා හම්බෙන්න. එතනදී නැවතත් විශ්වාසය නැවත තහවුරු කරලා තියෙනවා කියලා ආපහු හෝටලයට පැමිණි එතුමා අපිට දැන්නුවා ආපහු ලංකාවෙන් පිටත් වෙන්න පෙර. ඉතින් ඒක හොඳ පෙර නිමිත්තක්. ඉදිරියේදී එනවා ICC බෝඩ් මීටිං වලදී තමයි ඒව කතා වෙන්නේ. ඒව නිකම් මේ ටෙලිෆෝන් එකෙන් අර සමහරු කියනා වගේ ගලවණ්ඩයි හයි කරණ්ඩයි එහෙම කරන්න බෑ. ඒවා ඒ නිසි ආකාරයට ක්‍රමවේදවල වලට අනුව එතුමාලට තවත් ප්‍රශ්න වගේක් තිබ්බා. ලංකාවේ ක්‍රීඩා පනත එහෙමත් නැත්නම් ක්‍රිකට් කන්ස්ටිටියුෂන් එක ව්‍යවස්ථාව පොඩ්ඩක් වෙනස් කරන බවක් කියලා තිබ්බා. ඒව ඔක්කොම ඉවර කරනකම් එතුමාලා සමහර විට බලන් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තීන්දුව දෙන්න පුළුවන්. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔව්, අපි දිගටම ඒ අවශ්‍ය වෙනස්කම් කරගෙන යනවා අවශ්‍ය උදවිය. නමුත් එක පාරට ඉන්නේවා එහාට මෙහාට කරලා දැන් තියෙන දේවල් කඩාවටන්න බෑ. ඒවා අපි බොහොම ප්‍රොෆෙෂනලි හරි ක්‍රමවලට ක්‍රමවේදයන් අනුව නිත්‍යානුකූලව කළ යුතු කාරණා අපි දැනගෙන බලාගෙන යනවා. මං හිතන්නේ විදේශිකයන් සමග කරටකර ඒ හා සමානම දැනුමක් තියෙන ක්‍රිකට් වල දැනුමනේ තියෙන්නේ පළපුරුද්ද. ඒ දැනට ඉන්න කට්ටියටත් වඩා පළපුරුදු තියෙන දැනුම තියෙන අය හැටි. හැබැයි ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රම ක්‍රීඩකයෙක් හැටියට කටයුතු කරන එක වෙනස්, පුහුණුකරුවෙක් හැටියට කටයුතු කරන එක වෙනස්. ඉතින් ඒවා සියලුම දේවල් සාකච්ඡාවෙන් විශාල පිරිසක් ඒකට ඇවිල්ලා ඉන්නවා. මේ අපේ තනි තීන්දුව తీරන නෙමේ, මේ අපේ විධායක මඩුල්ලේ තීන්දුව తీරනත් නෙමේ. ඒවට පත් කර කොමිටි ඉන්නවා, විශේෂඥ පිරිස්, ශ්‍රී ලංකාවේ පරණ පරිණත ක්‍රීඩකයෝ ඒවා ඉන්නවා. ඒගොල්ලෝ සාකච්ඡාවෙන් ඒ දෙන ප්‍රෝග්‍රෑම් එක ඉදිරියට ගෙනියන්නයි මූල්‍ය ප්‍රතිපාදන හොයලා දෙන එකයි අපේ වැඩේ. නමුත් අපිත් ඒවට ආදේශවල ඉන්නවා පෙරට වඩා. සමහර ඒරියාස් තියෙනවා අපිට ඒවට අත දාන්න තහනම් දේවල් තියෙනවා. ඉතින් ඒවා අපි බොහොම ක්‍රමානුකූලව නිත්‍යානුකූලව කරගෙන යනවා. ඉදිරියේදී ගොඩක් තව වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම නම් කිව්වට දැන් ඔබතුමා ජෙරොම්, ඉතින් ජෙරොම් කියන්නේ දක්ෂ පළපුරුද්දක් තියෙන කෙනෙක්. මම සාකච්ඡා කරනකොට තේරුණා අදට ඔබින්ද මුළු ලෝකෙම ක්‍රමවේදයන් වෙනස් වෙනවා, පුහුණු විලාසයන් වෙනස් වෙනවා, හැම තැනම වෙන වෙන ක්‍රමවලට තමයි මිනිස්සු. ඉතින් ඒ අලුත් ක්‍රමවේද ඉදිරියේදී එයි. ඒකයි මම මුලදිත් කිව්වේ අපිට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට ඒ අර පහසුකම් දීලා මානසිකව ශක්තිමත් කරලා ඒගොල්ලෝ මානසිකව ශක්තිමත් කිරීම තමයි දැන් අපිට වෙලා තියෙන ප්‍රධම කටයුත්ත.